CeyMusic ආයතනයේ පටන් ගන්නට හේතුව මේ අපේ පද රචකින් සහ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ කතුරුභාග පිළිබඳව හරියට මේ ක්‍රියාත්මක වෙන ආයතනයක්. එහෙම නැත්නම් CMO එකක්වත් එහෙම නැත්නම් ඒ කතුරුභාග හරියට එකතු කරලා ඒ අයට ලැබෙන මේ තැනක් ලංකාව තුල තිබුණේ නැහැ මීට කලින්. ගායක ගායිකාවන් නිර්මාණ කරගත්තට පස්සේ සංගීත සම්දර්ශන වල ගායනා කරනවා, පිටරටවල් වල ගායනා කරනවා. නමුත් මේ කතුරුභාග කියන එක මේ පද රචකයාට සහ සංගීත අධ්‍යක්ෂවරයාට ලැබෙන තැනක් තිබුණේ නැහැ. ඉතින් අපි බැලුවා ඒ හිස්තැන පුරවන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියන එක. ඉතින් ඒක අනුව තමයි අපි හොයාගෙන ගියා. අපි ඉගෙන ගත්ත දේවල් මේ මේ පිළිබඳව ලෝක නීතිය මොකද්ද, ලංකාව තුල තියෙන නීතිය මේ ලෝක නීතිය මොකද්ද, මොකද ලෝකයේත් එක්කනේ අපි මේ ඉදිරියට යන්න ඕනේ. දැන් මේ සිස්ටම් චේන්ජ් ගැන කතා කරන හින්දා අපි ලෝකයේත් එක්ක යන්න ඕනේ හැමතිස්සෙම. ඉතින් ඒක නිසා අපි බැලුවා මේ අපිට කොතනටද මේක යන්න පුළුවන් කියන එක. ඒ විදිහට තමයි අපි මේක හොයාගෙන මේක විධිමත්ව ක්‍රියාත්මක වෙලා දැන් ලෝකයේ පුරාවට අපේ තියෙන ගීතාවලිය අපේ ඉස්සර මේ අපේ සිංහල ගීතයේ තිබුණේ නැහැ. ඔය Spotify, Apple Music ඒවල තිබුණේ නැහැ. තිබුණෙත් බොහොම සීමිත ප්‍රමාණයක්. ඉතින් අපි දැන් මේ ගීත මුළු ලෝකෙම ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්ට අහන්න සලස්වල ඒවෙන් එන කතුරුභාග එකතු කරනවා. YouTube හරහා මේ සියලුම platforms හරහා එන කතුරුභාග එකතු කළා මේ පද රචකයන් සහ සංගීත අධ්‍යක්ෂවරුන්ට දීම තමයි CeyMusic අපේ කාර්යය.